මැයි මාසේ 6 වෙනිදා පාසල් ආරම්භ කරද්දි රජයක් විදියට ආරක්ෂක අංශ විදියට අපිට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව අපි සලසලා තියෙන බවත් ප්‍රකාශ කරා. ඒ අනුව තමයි අපි පාසල් ආරම්භ කරේ. ඒ අනුව දැන් තත්ත්වය හොඳ වෙමින් යනවා. පසුගිය සතියේ වෙද්දී හොඳ වර්ධනයක් තිබුණා පාසල්වලට දරුවන් පැමිණීම. අපි බලාපොරොත්තු වෙනවා හෙට වෙද්දී මේ තවදුරටත් හොඳ තත්ත්වයකට පැමිණෙයි කියලා පාසල්වලට දරුවෝ පැමිණේ. ඒ වගේම දෙමව්පියෝ දරුවන් එවීමට කටයුතු කරයි කියලා. අපි මේ හැම එකක්ම කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, ඒ වගේම පාසල්වල දරුවන්ට අධ්‍යාපනයේ කඩාකප්පල් වීමට ඉඩ නොතබෙමින් තමයි, නැත්නම් ඉඩ නොතබීමට තමයි අපි මේ පාසල්වලට දරුවෝ ඉතා ඉක්මනින් ගෙන ගැනීමට කටයුතු කරනු ලබන්නේ. සමහර අය මේ පිළිබඳව විවිධ විවිධයට කටයුතු කරා. මම දැක්කා මැයි මාසේ 6 වෙනිදා පාසල් ආරම්භ කරද්දි විවිධ අර්ථකථන දෙනු ලැබුවා. ඉතින් ඒ නිසා අපිට ඕනකම තියෙන්නේ මේ රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයේ කඩාකප්පල් වීම නවත්තන්න. මම රජයේ විදිහට අධ්‍යාපන ඇමතිවරයා විදිහට මගෙත් වගකීමක් තියෙනවා මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. අපි සියලුම ආරක්ෂක අංශ, බුද්ධ්‍යාංශ, අපි සියලුම දෙනා එක සාකච්ඡා කරලා කරේ. මේක ඇත්තටම අභියෝගයක් වුණා. මොන හරි පොඩි හරි ප්‍රශ්නයක් වුණා නම් බරපතල විදිහට මටත් රජයටත් චෝදනා එල්ලවිය හැකිව තිබුණා. ඉතින් නමුත් අපිට ඕන වුණා තහවුරුභාවය ලබා ගත්තාම ආරක්ෂාව පිළිබඳව අපිට මේ කටයුත්ත සිද්ධ කරන්න. මම දැක්කා පහුගිය දවස්වල දැන් සමහර දේශපාලඥයෝ ප්‍රකාශ කරනවා පාසල් වලට ඔවුන් පැමිණෙන බව. ඒ වගේම පාසල් පටන් ගැනීම සම්බන්ධයෙන් සුභවාදී ප්‍රචාර දක්වනවා. ඒ ගැන ඇත්තර වශයෙන්ම අපි සතුටටපත් වෙනවා. මොකද දැන්වත් එතුමන්ලා ඒ සම්බන්ධයෙන් ධනාත්මකව හිතන සිතීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. හැබැයි පසුගිය කාලේ බොහෝ අය උදේ දිවා රෑ සිතමින් කල්පනා කරමින් කටයුතු කරේ මේ පාසල් දිගින් දිගටම වසා තබනවා දකින්න, මේ රටේ අනිකුත් සියලුම අංශ අඩපණ වෙනවා දකින්න, ඒ වගේම ඒවා ක්‍රියාකාරීත්වය නැති වෙනවා දකින්න, ඒ තුලින් තමයි තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ඉස්සරහට එන්න පුළුවන් කියලා තමයි බොහෝ අය කල්පනා කරේ. ඉතින් මම දැක්ක පසුගිය 13 වෙනිදා විශාල සිද්ධියක් වෙනවා කියලා විපක්ෂයේ දේශපාලන නායකයෝ ප්‍රකාශයටපත් කරු ලැබුවා. අවසානයේ කිසිම සිදුවීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි අවසානයේ ඒ කණ්ඩායම් විසින්ම ගිහිල්ලා විවිධ ප්‍රදේශවල විවිධ සිද්ධීන් නැති කරමින් තවදුරටත් රටේ යම් යම් අංශවල අස්ථාවරත්වයට පත් කරන්න කටයුතු කර ලැබුවා. විශේෂයෙන්ම ජාතිවාදී අවසමින්, එහෙම නැත්නම් සමහර කඩ ගිනි තියමින් පුච්චමින්, එහෙම නැත්නම් පහර දෙමින් කටයුතු කර ලැබුවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේ දේශපාලනය තුලින් තමන්ගේ බලයට එහෙම කිරීම නවත්තන්න ඕනේ. අත් වශයෙන් මේක රටේ ජනතාව විදිහට, මාධ්‍ය විදිහට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. ඒකට ඉඩ නොතැබීම. මොකද මං හිතන්නේ දරුවෝ පවා පාවිච්චි කරමින් පහර දුන්නා. මට දිකටම පහර දුන්නා. මගේ දරුවෝ දෙන්න ඉස්කෝලේ යන්න නැතුව ඇයි අනිත් අය යවන්නේ කියලා. මගේ දරුවෝ දෙන්නට ඉස්කෝලේ යන්න පුළුවන් නම් යවනවා. අවුරුදු 3 හමාරයි 2 හමාරයි මගේ දුවටයි පුතාටයි. ඉතින් මට ඉස්කෝලේ යවන්න බෑනේ. ඉතින් මම කල්පනා කරා බලන්න කොච්චර පහත් විදිහට තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය හදාගන්න දරුවන්ට පහර දෙනවා. සමහර වෙලාවදී කිව්වා 1 සිට 5 දක්වා වැහුවේ මගේ දරුවෝ යන නිසා කියලා. මේ ආදී වශයෙන් විවිධ විදිහට පහර දීමට ලක් කරනවා සමහර දේශපාලඥයෝ. ඒක තමයි අපේ රටේ ඇත්තම தত্ত্বය. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ තියෙන ක්‍රමවේදය ඒක තමයි. ඉතින් ඒ නිසා අපි කියනවා දැන්වත් දැන් එදා ආරක්ෂාව නැහැ කියපුවාට අදත් ආරක්ෂාව තියෙනවා කියන්න නිර්ණායකයක් නැහැනේ එහෙමනම්. මම දන්නේ නැහැ එහෙනම් අද කොහොමද කියන්නේ කියලා ආරක්ෂාව තියෙනවා කියලා. අපි ආරක්ෂාව තියෙනවා කියලා තහවුරු කරගත්තේ අපේ රටේ තියෙන මේ ශක්තිමත් ආරක්ෂක අංශ ගැන විශ්වාසය තියෙනවා. ඒ වගේම ඔවුන් දෙනේ ඒ ස්ථීරභාවය තහවුරු කළා. මොකද අපිට මම කිසි විටකත් පාසල මාස 6ක්වත් ඕනනම් අරින්න නැතු ඉන්නවා. අපිට ආරක්ෂක අංශ පැහැදිලි ඒ ආරක්ෂාව තියෙන බවට තහවුරු භාවයක් ලබා නොදුන්නා නම්. හැබැයි ඔවුන්ගේ ඒ හැම අංශිකම ත්‍රිවිධ හමුදා විතරක් නෙමෙයි, පොලිසිය විතරක් නෙමෙයි, ඒ සියලුම බුද්ධ්‍යාංශවල ඒ හැම එකක්ම තහවුරු භාවය ලබා දුන්නාට පස්සේ තමයි පාසල් අරින්න අපි තීරණය කරනු ලැබුවේ. ඉතින් මේ සමග හිටියේ ගොඩක් අය අනිත් පැත්තේ. හැබැයි අපි දේශපාලඥ විදිහට හරි දේ කරන්න ඕනේ. නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. අපි එවෙලෙට තමන්ගේ වාසිය තකා ප්‍රකාශ නිකුත් කරනවා නම් රටේ 145ක් වන දරුවන්ගේ අනාගතය මොකක් වුණත් කමක් නැහැ කියලා ප්‍රකාශ කරනවා නම් මං හිතන්නේ ඒක හොඳ දේශපාලනයක් නෙමෙයි, හොඳ දේශපාලන සංස්කෘතියක්
නෙමේ. ඉතින් මම නැවතත් ඉල්ලනවා අඩුම ගානේ හෙට සිටවත් හැම දරුවෙකුටම පාසල් වලට එන්න, තවදුරටත් මේ පාසල් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න එපා. මේ පාසල් වල අධ්‍යන කටයුතු නවත්තන්න ඉඩ දෙන්න එපා. විභාග තියෙනවා, ඒවට නිසි කාලෙට විභාග වලට ලියන්න ඕනේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ තියෙනවා, වාර විභාග තියෙනවා, වසරක් තුර තැබිය යුතු දින ප්‍රමාණයක් තියෙනවා, පාසල් පැවැත්විය යුතු දින ප්‍රමාණයක්, ඒ වගේම ආවරණය කර යුතු විෂයපතයක් තියෙනවා. මේ සියලු දේවල් සලකලා මේ කටයුතු කරන්න කියන එක මම ඉල්ලීමක් කරන්න කැමති අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්. විශේෂයෙන්ම පාසල් වලට CCTV කැමරා වගේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන්න රජය මගින් දැන් මේ දවස්වල සැලසුම් කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල තුළ ඒ සම්බන්ධයෙන් අවසානයේ ප්‍රකාශයටපත් කරන්න. අපි ඒවා ලබා දෙනවා නම් දෙන්නේ රජය වගේ පමණයි. අපි දෙමව්පියන්ගේ මුදල් එකතු කරලා අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුළුවන් විදිහට අපි බලනවා රජයක් විදිහට මොනවද කරන්න කියලා.